රුවන් කොතනද ඉන්නේ නදීශාව තරගයේ රඳවා ගත යුතුයි කියන තැනද තරිඳු ඉදිරියට ආ යුතුයි කියන එක? මෙහෙම දෙයක් තියෙනවා සාරංග, ජොන්රස් දෙක ගීතයක්. හැබැයි එකම දේ නදීෂා ගායනා කරෙත් මේල් සෝන් එකක්, ෆීමේල් රහට. හැබැයි ඒක යම් කිසි පොඩි හැඟීමක් තිබුණා ඒ ගීතේ. ඒ ගීතේ පොඩි අහගෙන ඉන්න පුළුවන් ප්‍රියමනාප භාවයක් තිබුණා. මම හිතනවා තරිඳු ඔයාගේ මුල ඉඳලා අග සමහර කොටස් ලස්සනයි. හැබැයි තමන් දැනගන්න ඕනේ ඒ වගේ හිට්ස් නෝට්, හයි නෝට්ස් යන ගීතයක් තෝරගත්තාම තමන්ගේ බොයිස් එකේ කන්ට්‍රෝල්ස් පැත්තත් තමන් දැනගන්න ඕනේ. ඒක මයික් බැලන්සිං වෙන්න පුළුවන්, ඒක හඬ පාලනය, මේ දේවල් දැනගෙන තමයි ඔබ ගායනා කරන්න ඕනේ. නැත්නම් අර ගීතයට ආස වෙච්ච පමණින් ගීතය තෝරගන්නත් හොඳයි. අනික කොපි පේස්ට් කරනවා වගේ දැන් අපි මේකෙන් හොයන්නේ සාරංග තමන්ගේම කියලා හඬක්. මම හිතනවා අනන්‍යතාවයේ හඬක්. මම හිතනවා තරිඳු ඒක මම ඔයාගේ වොයිස් එකේ දැක්කේ නෑ. මම හිතනවා ඒව හදාගන්න ඕනේ. නැත්තම් ඊළඟ වටේත් මම හිතනවා ඔයා තවත් ගීතයක් අරගෙන ඒ විදිහට ගායනාවක් කරයි කියලා. ඉතින් මම හිතනවා අපි හයි නෝට්ස් කිව්වත් සාරංග ඒක ලස්සනට කියන්න ඕනේ. දැන් ඔය රාදා කියන කොටස මම හිතනවා ඊට වඩා රහට පොඩ්ඩක් කියන්න පුළුවන්. දැන් මෙයා ස්ට්‍රීමින් අර ස්ක්‍රීමින් පැත්ත ගොඩක් කෑ ගහන සවුන්ඩ් එකක් තමයි අපිට ඇහුනේ. ඔන්න පොඩි කැල්ලක් කියලා පෙන්නන රාදා විතර. කෝඩ් එක දෙන්න. රාදා රාදා. දැන් අර ඕක සාරංග රාදා එහෙම කියපුවම කැතයි. රාදාට දුවන්න හිතෙන. රාදාට දුවන්න හිතෙනවා. ඕක පොඩ්ඩක් රාදා ඒක වොයිස් බැලන්ස් කරලා අහගෙන ඉන්න කෙනාටත් ඒක වදයක් නොවි මේක රාදා කියලා කෑ ගහපු ගමන් රාදලා දුවන්න හිතෙනවා. අපි උච්ච සොරේ ගීත ගන්නව නම් හරි කයාෆුලි, හරි පරිස්සමෙන් ඒව දැනගන්න ඕනේ. ඒක තමන්ගේ වොයිස් හඬ පාලනය සහ මයික් බැලන්සින් මේ ඔක්කොම තියෙන කතාවක්. ඒව දන්නේ නැතුව ගන්න එපා.